ධර්මානුශාසනාව. අද ධර්මානුශාසනාව පාත්තන දේශකෑණන් වහන්සේ හම්බන්තුට උඩවලල වේහරගල ආරන්්‍ය සේනාසනවාසී පූජපාද. රිදියගම ඉන්දාලෝක ස්වාමින් වහන්සේ. සමන්త චக்கवालेசు අత್രග්චන්තුु දේවතා සදధම්මం முుනිරජස சుනන්තුु සగගමුुக்கදන් දම්මසవන කාල අයంබදන්త දම්මසානකාල අයంබදන්త දම්ම සවනකාලු අයංබදන්ත නමුතස්සෙ භගවතු වරහතු සම්මා සම්බතස්ස නමුතස්සෙ භගවතු වරහතු සම්මා සම්බුతස්සේ නමුතස්ස භගතු වරහතු සම්මා සම්බతස්ස උපකාරචයනරි සමානාච සుக்கදුකේ අතக்கයිචයානරි සුන්දරචානුකම්පිකා ඒවන් ධම්මේ සුචන්නානං සදාසදධම්මචාරිනං දම්මචාරි සුකංසේති අස්මිංලෝකේ පරම්හිච්ච පිංහතුනිි තුල්ලෝකාගෘු භාග්‍යවත්තරියත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලාපට කිසිම කලයක අපි අවබෝධ කර නොගෙත් චතුරාර්ය සතුදර්මය දේශනා කොට වදාලා. එවතුම් චතුරාර් සත දර්මය අද ලෝකයේ පවතින්න කාලෙක බුද්ධිමත් මනුෂ්‍ය ජීවිතයක් ලබාගත් පෙන්ඇති අපහැම දෙනාට ඒ දරමය එයාකාරයෙන් අවබෝධ කරගෙන සංසාරි දුකින් මිදීමේ පරම් වාසනාව උදාවෙලා තියෙනවා. ඒ වාසනාව සැබෑ වාසනාවක් වෙන්නේ ශ්‍රද්ධාවන්ත හිතක් ඇතුව ප්‍රඥාවෙන් යුතු දරමී හැසුරුනොත් නිවන්දකින්න කැමැති වුුණොත් පමණයි. සංසාරයකයන්නේ සැපෑති තැනක් නෙවෙේ. දුක්පිරීඇදි තැනක්. අසාහනකාරී දේවල් බොහොම සංසාරදි තියෙනවා. ඒ අතර නිරේ තිරිසන් ප්‍රේතාසුර සතරාපාය දුකාපමණයි. සීමාවක් නෑ. වචනෙන් කියා නිම කරන්න බැරිතරමේ දුක් සසරාපාය සසර යන ගම මහුණ දෙන්න සිද්ධ වෙනවා පමණක් නෙවයි. මනුෂ්‍යලෝකදිව්‍යලෝකාදියදිත් කැමතිදේ නොවීමේ දුක අප්‍රමාණවත් හිතට ලැබෙනවා කායික අසනීප මානසි කසනීප වයසටයාම් මරණය ජීවිතෙන් වංවීම කියන දුක් මෙසියාල් ලොරුම කරගෙන. පොද බැඳගෙන සසර ගමන කියනවා. මොනවගේ ඉරණමක් තියෙයිද කියලා දන්නේෙ නැත්තිව, අනාගතේ ගැන කිසිම දෙයක් පෙනනෙ නැතිව, අතීතය ගැන කිසිම දෙයක් පෙන නැතුව. වර්තමානයේද අන්දවෙලා වගේ. කරුවලේ අඳුරෙහි සිටින පිරිසක් ගමන් කරන ගමනක් වගේ ආලෝකයක් නැතුව යනාපේජීවිතවලට. යම් කිසි ආලෝකයක් මගපෙන්නීමක් මගහසරක් ලැබනේ බුදුරජාණන් වහන්සගේ දරවේ නිසායි. ඒ දරවේ නිසා සද්ධර්මා ලෝකේෙන් සංසාරයේ අනාගතයක් ගැනාපිට අරමුණක් තියෙනවා නිවන්දැකීම ටරමුණක් හිතර ලැබෙන්නවා ධරමේ ආනුභාවේ ධරමය අවවාදේ නිසා අතීත සංසාරේ බියජනකයි කියල අපට ඒ ධරමය තුළින් බුදුරජාණන් වහන්ස දේශනා කළේ නැත්නං අපි ඒ පිළිබඳ කිසි දෙයක් දන්නේෙනෑ. කෙළවරක් නැති ගමනක ඉපදිීපදි මැරිමැරි ආ ගමනක් තියෙනවා පිහම දෙනාට. ඒකට කියන සංසහ සංසාරයේ කියලා සැරිසැරීම. සංසාරයේ ජීවිතෙන් ජීවිතේ සතරාපායේ මනුස්සලෝකයේ දීවෙලෝක බ්‍රක්්මලෝකවල සැරිසරමින් පැමිණි දීර්ග ගමනක් තියෙනා. ඒ ගමනද අපිට ගොඩා පිරි සහම වුණා. ඒ නිසාබ දුරජාණන් වහන්සේම දේශනා කරනවා මහණනිි සසර සැරිසරන්නාව ඔබටද මටද. මේ දීර්ග සංසාර ගමනේ අවිද්‍යාවෙන් මුලාවෙලා තන්නාවෙන් මැදිලා සසර ගමන්ගරද්දි අම්මානවෙච්ච කෙනෙක් තාත් අනොවෙච්ච කෙනෙක් සහෞදර සහෝදරියන් දුවපුතා අනොවෙච්ච කෙනෙක් සිකිසිම සත්්‍යයක් කතර දකින්නේනෑ. නිරේ තිරිසන්ත්‍රේට අසුරලෝකවලත් මනුස්සලෝකයේත් දිව්‍යලෝකවලත් අනිකු සක්වලවලත් සත්තනාවෙන් යමෙක් ජීවත්වනවාද ඒ සියලු සත්වයන්. ඥාතීන් බවට පත් වෙලා තියෙනවා ඒ තරන් දිග ගමනක් ඇවිල්ල තියෙනවා. ඒ හමවෙච්චයාතර අපිට ධරමෙන් උපකාර කලා නම් උපකාර කළේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේල බෝසත් තුමන් වහන්සේලා සිල්ලතුන් වහන්සේල පමණයි. අනි කම්වෙච්ච හෑම කෙනෙක්ම අපි සසර ගමන ටඩදමපු අයයි. ඇසුර නිසා යම්කිසි අසත්පුරුෂයන්ගේ ඇස්සුරෙන් සතරපාට යන විදිී කටයුතු බොහොම සිද්ධව වෙනවා. ඒ නිසාමි ඇසුර කියනෙක පිංවතුනිී යහපත් වෙන්න ඕනෙ ඇසුරු කරන අය යහපත්තුනොත් ඒ ඇසුරුරන සත්පුරුෂයා සත්පුරුෂයක් වශයෙන් වැඩෙනවා සත්පුරුෂේක් වශයෙන් ඉපඳනු කෙනෙක්කුුණත් අසත්පුරුෂයන්ගේ ඇසුරට වැටුනොත් අස පුරුෂයෙක් වෙලා විනාසවෙලයාන් ඉඩ තියෙනවා ඒ නිසා හැදෙන වැඩෙන හැම දෙෙනෙක් මත් සත්පුරුෂයන්ගේ ඇසුරු දරමානුකුළුව ප්‍රාර්ථනා කරන්න වටිනවා. ඇසුරු කරන පිරිස. ඇැම දෙෙන විසිම්ම තෝරාගත යුතුවෙන්නේ ධරමානුකූලව ජීවිතය ගැන බලන පිරිිසත්ක්වයි. සිිල්වත්නං ගුණවත්නං තැන සත්පුරුෂ කමතියෙනවා. යහපත් වචන කතා කරනවන යහපත් ක්‍රියා කරනවන යහපස් සිතුවලි සිතනවන. සතුන්මරන්නේ නැතිනම් සොරකම් කරන්නේ නැතිනම් කාමියංහි වරදවන්සිරෙන් නැතිනම් සත්පුරුෂයක්. බොරු කියන්න නැතිනම් කේලාම් කියන නැතිනම්, පරුස වචන කියන නැතිනම්. හිස් වචන කියන්න නැතිනම් සත්පුරුෂයෙක්. දැඩි ලෝබේ නැතිනම් වෛර කරන්නෙතිනම් ිච්චා දිිට්ටිය නැතිනම් සත්පුරුෂයෙක්. එවනි සත්පුරුෂයන් ගැසුරට පත්තුනොත් සැනසිල්ලක් තියෙනවා. සසර දුකෙෙන්මි දෙන්න මගහෙලිවෙන් එතක කොටයි එව නිසාත් පුරුෂයන් වහන්සලා ගිහි පින්හතුන් ලා අතර පැවිදි පිංවතුන් ලා අතරත්තින්නවා. බොහොම දුරල්ලබයි මහාපොලොවේ මැනිෙක් කැටවගේ. ඉතාම කලාතුරකින් තමයි ලෝකෙට මුණ ගැසෙන්නේ. එනිසා මේලෝකේ දරම අනුවගේ සත්පුරුෂ බුදුරජාණන් වහන්සේ අනුවග යම්ම පිඩිසක්වේනම් එස්සියලු දෙනාම සත්පුරෘුෂයන් වහන්සේලා සත්පුරුස පිටිස. එවැනි පිරිිස ඇසුරු කිරීමෙන් මෙලවටත් සැන සිල්ලයි, පරලවටත් සැනසිල්ලයි සියලු යහපතුදාක් කළ දෙනා. එමනිසා මේ ජීවිතයේ පමණක් නෙවෙයි. සසර නිමා කරනමුතු දක්කා ප්‍රාර්ථනා කළ යුත්තේ සත්පුරෘුෂයන්ගේක්වීමක්මයි. අසත්පුරුෂයන්ගේෙක් නොවී මක්මයි හේතුව හෑම අහපතට මමුල අසත්පුරු ශැසර නිසා. සෑම දුකට මමුල අසත්පුරු සැසුර නිසා ඒ දුරින්ම දුරු කළිතු දෙයක්. සෑම් සැපතට ම මුල සෑම් සැනසිල්ලට මුල සත්පුරු ශැස්සුර නිසා සත්පුරෘෂයන් වහන්සල ගැසුර ප්‍රාර්ථනා කළ යුත්තක්මයි. මේ පවතින ජීවිතේ මේ සැනසිල්ල හරිතු වුණේ සත්පුර ශාලෝකෙන් ලැവවිච െලිය නිසා. සංසාරගමනද අපිට සත්පුරුෂයන් වහන්සේලා මුණගැසිලා උන්න්නහන්සේලගේ අවවාදයෙන් කුසල් කරගත් නිසා ඒකුසලේ බලයනුයි වටිනා මනුෂ්‍ය ජීවිතයකට අද සද්ධරමි මුණගහිලා මේ නිවන්දකීමේ කුසල්කිරීමේ වාග්‍යවන්තවස්ථාව ශ්‍රණ සම්පතුදා වෙලා තියෙන්නේ. එම නිසා සසරගමනක් ගමන් කරන පිහැමෝටම ඒ ගමන සැනසිල්ලක්කු වෙන්නේ යහපතක්කු වෙන්නේ නිවනක් දකිනු ලැබෙන්නේ සත්පුරුෂ පිහිටෙන් පමයි. පිංතුනි අද මාතෘුකාකරගත් ගාතාව සත්පුරු සුත්තමාවයක් පිළිබඳ බුදුරජාණන් වහන්සගේ විවරණයක් මෙ දේශනාව සඳහන් වෙනව සඳකිදුුරු ජාතකයේ. මේ ජාතක දේශනාව දේශනා කළේ මේ පිංන්න තුල්ලා හැම දෙනාමත් ගෞරවෙන් සිහිරන උත්තමාවයක ගිජීවිතයක් පිළිබඳවයි. ඒ උත්තමාවිය වෙන කිසි කෙනෙක් නෙවෙයි සංසාර ගමනි සත්පුරුෂ හිතක් ඇතිව ගමන් ගත් උත්තම කාන්තාාරත්නයක් පිළිබඳ. යසෝදර අඋත්තමාවයි. මහත් යසක් දැරුූ බැවින් ඇ යසෝදරා වනාා. එවගේම රූප සම්පන්න බව නිසා බිම්බාදේවිය නමුද වුණා. ඒ නම්කිහිපයක් ඇති ගුණ අනන්තවත් දැරු උතුම් කාන්තාවක් පලිස අදත් මතුවටත් ලෝකේ මේ සද්ධරමය පවතින තුරාවට දෙවිමිනිසුන්ගේ තුඩ තුඩ රැව්දිෙන නාමයක් වෙනවා කාන්තා ලෝකයේ උත්තම කාන්තාවක්. මේ උත්තමාාවිය සංසාර ගමනෙදිත් අපගේ මහාබෝස්තාානන්වන් සමග සසර සයුර තරණය කරන්නට උපකාරිණයක්ව උපකාර කලා පාරමිතා මල් පලගැන්නීම සඳහා වශ්‍ය උපකාර ලබා දෙමින් සිල්වන්තියක් ලෙස ත්‍යාගවන්තියක් ලෙස කරුණාවන්තියක් ලෙස ප්‍රඥාාවන්තියක් ලෙස මහාබෝසතාණන් වහන්සේට. දාස අසංක කල්ප ලක්ෂයකින් අටා සංකල්ප ලක්ෂයකින්ද සිද්ධ කරගත යුතුවන ලෝතුරා බුදු බව සාරා සංකල්ප ලක්ෂයකින් තරම් කෙටි කලකදි සිදුකරගන්න උපකාර වුණා එතුමියගේද වේරය නුවන උද උපකාරය නිසා සත්පුර්ෂ බවනිසා ප්‍රඥාධික බෝස්ථානන් වහන්සසි නමක් ලෙස අපගේ බෝස්ථානන් වහන්සේ සාරා සංකල්පලක්ෂයක් ඇතුළත. ඒතුන් දරජ්‍යවබෝධ කරගෙන ලෝකට සැනැසිල්ලක් ලබාදුන්න. එක්කෙනකොට දෙන්නෙකුට නෙවයි. සූේසි අසන්ගේ නවකෝට් හැටලක්ෂයක් තරම් දෙනාට ජිවමාන බුදුරජාණන් වහන්සේගේ සද්ධරමේ සැනසිල්ල එදා ලබාදුන්නා පමණක් නෙවෙයි. පිරනිවන් පාලා රුදදහස් පන්සිය ගණන ගත වෙන මුහොත වෙන විටත් අනන්තප්‍රමාණ උරහතන් වහන්සේ ලාර්ශ්‍රාවකයන් තෙරුවන් සරනගිය පිංන්න තුල්ලා. දි්‍ය ෝක සුගතියේ සැපේයට පත්වෙච්චායි අපපමණයි. මේ මුළු මහත් ලෝකට සැනසිල්ල ලබා දෙන බුදුබව පිණස පසු පස සෙවනැල්ලක් වගේ උපකාරවන් තිනියක් වුුණානම් ඒ මේ අසෝදරාවයි පමණක් නෙවෙයි. බුදු පෙරිසේ බොහෝ ශ්‍රාවකයන් වහන්සේලාම මේ බෝස්ථානන් වහන්සේ අනුම ජීවිතෙන් ජීවිතේ දි්‍යලෝක මනුෂ්‍යලෝක දෙගතියේදී බොහෝ පාරමි සපුරන් උපකාරවුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ වැනි උත්තමයන් සසරදි ලඟින්ම එදගෙන උපකාර කලා. කෙනකොට තනියෙන් සිද්ධ වෙන දෙයක් නෙවෙයි බුද්ධරාජ්්‍ය ගොඩනගන්න පිංහතුනි බොහෝ පිරිසකගේ උපකාර අවශ්‍යයි එ බුදු සස්සුනක භික්‍ෂු භික්‍ෂුණී උපාසකුපාසිකා සිව්ුවනක් පිරිසක් වෙන්න සසරදි පෙරුම්පුරාගෙන පැමිණි පිරිසනිසයි අද බුද සාහසදයේ පිහිට වනේ. මෙ බුදු සසුනට උපකාරවෙන්න සංසාරය පෙරුම් පුරාගෙන කල්ප ලක්ෂයක් පාරමි සපුරූ තුමන් මහාශ්‍රාවකයන් වහන්සේ ලබවට පත්වනා ඒකා සංකල්ප ලක්ෂයක් පාරමි සපපුරු උත්තමයන් වහන්සේලා අග්‍රශ්‍රාවක උතුමන් වහන්සේ දෙනම්බවට පත්තුුණේ ඒත් ය සෝදර අවත්තමාාව ෙහිටත් කලින් නිඳගෙනයි පාරමි සපුරුවේ පාරමී භූමිය සැරිසරන මහබෝස්ථාණන් වහන්සේ. මෙයින් සාරා සංග කල්ප ලක්ෂයකට පෙර දීපංකර පාදමූලයේදී නියත විවරණ ශ්‍රීපතුල් ලැබුවේද එදිනද මේ උත්තමාාවිය ඒ මොහෝතේම විවරණ ශ්‍රී ලැ්බි වේ. ඒතරන් දිගගමනකදීට කලින් ඉඳගෙනම මේ පුරුදුගති පවත්වාගෙන පැබිණි සත්පුරුෂහිතේ බලේනි සයි. සුමිත්‍රා කියන නවිින් එජීවිතයේ මහසල්කුලේක එපදිලා ඒ දේපංකර බුදුරජාණන් වහන්සේ ගිහි කල බිසවන පදුමාදේවයගේ රූප සම්පත්තිය ශහා ආලෝක ප්‍රභාව දැකලා එරෝප සම්පත් ලැබීමේ පින සිල්ලැකීම බව දැනගෙන එතුමිය අර මහත් ධනය අතහැරලා වනගතව පරිබ්‍රාජිකාවක් වශයෙන් තපස් දම්රකින්නට. එතුමියගි ජීවිතය කැප කලාා. බ්‍රක්්මචාරීව ගත කරමින් සිටින මහොත කයේදා. මේ රඹගම් නුවරදි බෝස්ථානන් වහන්සේට විවරණ ශ්‍රි ලැබුණේ. ඒ මොහොත එතුමියගේ සිතටත් සැනසිල්ලක් ඇතිවුණා මේ විවරණ කතාවේ යසෝදරායයි යම් බිස්සවකට විවරණ ලැබුණේද ඒ නම මටවේවා. රාහුලය යම් පොතුනු කෙනෙගෙනනම ප්‍රකාශවේද. ඒ පිංඇ තිරාහුල කුමරුවන් මාගේ දරුවාවේවා කියලා එතුමියත් පැතුමක් ඇති කරගත්තා. අන්නේ මොහොතෙදී. මේ පින්ං்ිත සහ සසර පාරමී බල සහ්‍යක්තිය ගුණවත් කමදුටු මහාකාරුණික දීපංකර බුදුරජාණන් වහන්සේ ඇයටද ඒකාන්තෙන්ගේ ප්‍රාර්ථනා සිද්ධ වෙන බවට නියතිවරශවී ලබාදුන්නේ එතුමය විසින් ගෙනා මල්මිටයාටෙන් පහක් බෝස්සාණන් වහන්සේ නමින්පුදා පින්ං අனுුමෝදං කළ එතුමේද තමන් නම මල් මිටිතුක් පූජ කලා එදා පටන් ස්වාමීනියම් මතු කලක බහන්සේ ගෞතමනමින් ලෝතුරා බුදු බවට පත්තෙන්නේද එදිනට යසෝදරානමින් මටද බහන්සේ සෙවනේදී අමා මහනිවන්දකිෙන මූත දක්වා සංසාරෙදි සෙවනැල්ලක්ව උපකාරණයක්ව ගමන් කරගන්න ලැබේවා කළ ප්‍රාර්ථනා කරගෙන ජීවිතෙන් ජීවිතේ මෙතුවක් සාරා සංකල්ප ලක්ෂේ මහා බෝස්ථානන් වහන්සේටම බිරිඳවෙමින් විටකම්ම කෙනෙක් වගේ විටක සොහොයුරියක් වගේ. විට යහෙලියක්ක වගේද විටක දාසියක්ක වගේද අනුකම්පාවෙන් කරුණාවෙන් ගෞරවයෙන් මහබෝස්ථාණන් වහන්සේට මේ දීර්ග ගමන සාරථක කරගෙන මුල් ලෝකයක් සනසන්න උපකාරවෙලා. තුසිතපුරේෙන් චුතවෙලා මහබෝස්ථානන් වහන්සේ මෙලොහො උපත ලබන මොහොතේ සුද්දෝදන මහරවිතුමාගේ නැගනියවන අමිතාදේවියගේ කුසින්. සුප්‍රබුද්ධනම් රජතුමාගේ දියනිය ලෙස්ස මෙතුමිය උපතලැබවෙෙත් වෙසක් පුන් පොහෝ දවසමයි. මහබෝස්ථානන්හන්ස උපත ලැබල සුළු මොහොතකට පස්සේ එතුමියයක් උපත ලැබවා. ඒ පිළිබන්දනගත් සුද්දෝධන රජතුමා මේ පොතනුවන් වහන්සේ මහ පින්හති උත්තමාාවයක් වියයුතුයි කියල තමන් වහන්සේගේ ඥාති දියනියයටද කිරිමවරුන් තෝරා පත් කරලා මෙ අසෝදරාවට කුඩාකාලේ පටම් මහ සැලකිල්ලත්දැක්කුවා. දහසේවැනි වයසේදී මහාබෝස්ථානන් න්හන්සේ සමග විවාහපත්වනා විෂිනාවන වයසේදී රාහුළ කුමාරයන් බිහි කලාා එදිනම බෝස්ථානන් වහන්සේ ලෝකයක් දරුවන්ලෙස්සිතා. ලෝකේටම සැනසිලි ලබා දෙෙනු පිණිස මහාබිනික්මන් කලා. ඒ බෝස්සාානම්න් වහන්සගේ වෙන්වීම නිසා සසර එකට සැරිසරු මේ උත්තම ජීවිතයට මහතා ස්කාන්සියක් දුකක් පාලුවක් දැනුනත් ඒ උත්තම ජීවිතයේ ගුණ සුවඳසිහි කරමින් උතුන් ජීවිතය පිළිබඳ ගාතාවන් සජ්ඝායනා කරමින් තමන්ගේ පුතනුවන්ගේ ජීවිතය ගැන හිතමින් එතුමිය ජීවත් වනේ නැතිනම් එතුමියත් වනාන්තරයට ගිහින් තපස් රකින තරම් හිතක් ඇතිවුණත් ුද්ධන හරයිතුමාගේ නැවතීම නිසා එතුමියට ඒ සඳහායා නවසර ලැබුන්නේ. සයතුමිය රජගෙදරේඳගෙන බෝස්ථානන් වහන්සේ රජසපත්හර බවදැනගත් එතුමිය යහන් අත්හැරයා බෝස්ಥානන් වහන්සේ එකවೇල වලන බවදනගෙන එක්තුම එක ේೇලි වැලඳවා සಲුපිලි ආරනත්හර බව දැගෙන එතුම ආ බරන සළපිලි අත්හර කසාාවතක් ොරොවගත්್ ක වැටිය ක ලදම්ම. බෝස්ථාණන් වහන්සේ අම්කිසි දුකක්වෙන්දද එතුමිය සැපවින්දිමින් රජගෙද වෙල්ලා හිටිය අනෙවෙේ එතුමියේසිියල්ල දැනගෙන ස්පණවිදකරුවන් මගින් දැනගෙන එතුමියද ඒ අනුව රජකේදගෙනවුණ සමාන පැවතුමක් දියවුණ කලා ම්‍යන්තිම ජීවිතේදත්. සංසාරගමනෙත් එහෙමම තමයි සසරගමනෙතු වෙනසක්නෑ සසරගමනෙත් සමාන හිතකින් හිතලා සමාන පැවතුමෙන් පැවතිලා. සමාන ජයගැනීමක් සඳහා ජයග්‍රහණයක් සඳහා පැමිණි ගමනක්. ඒ ජයයටැම කරා බෝස්ථානන් වහන්සේ අරමුණු කරා යන්න මොහොති එතුමියත් ඒ අරමුණටුපකාරවුණා. වෙන කිසි රජ කෙනෙක් ගැන සිතුවේ නෑ. බොහෝ රජවරු එතුමිය ආයාචනා කලා විවාහපත් කරගන්න නම්මුත් එතුමිය ඒ කිසි වචනෙකටවත් ඇහුම් කන්ඳුනිෙන්නේෑ. එතුමිය වෙනුවෙන් මහත් රැකවලක් ආරක්ෂාවක් පවය යොදවාතිබුණා හේතුව දමදිව සිතුයි අගග රූපවන්ති ඇතුමියයි එමනිසා එතුමිය ආරක්‍ෂාකර ගැනීම වගකීමක් තිබුණේ සුද්දෝධන පිය රජතුමාට අවරු දුහායකට පස්සේ මහාභවස්ථානන් වහන්සේ ලෝතුරා බුද්ධරාච්චේයට පත්වෙලා වරශයක් පිරුණු තැන වෙසක් පු පොහෝ දවස්සක්කම්ඹුල්වත් පුරයට වැඩම කළලා ඥාධ සංග්‍රහය පිණස. එදින්නද සුද්දෝධන රජමාලිගාවේ ධර්මදේශනා කරන මොහොති හදලිස් දහසක් තමන් වහන්සේගේ පැරණි අංගනාවන් පැමිණ වන්දනා කළත් යසෝදරාදේවිය බෝස් බුදුරජාණන් වහන්සේ වඳන්න ඒ ස්ථානයට පැමණුුණේ නෑ. ඒවෙලාවෙේ බොහෝ අය කතා කළා යසෝදරාවනිී අපිත් එක ගෙහිල්ලා බුදුරජාණන් වහන්සේ වන්දනා කරමු. අපගේ සමිධානන් අද ලෝකයට මග්‍ර බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙලයි වැඩම කරලා තියෙන්නේ. එතු මේ ගිතත් සැනසුනා නමුත් එතු මේ කල්පනා කළා බුදුරජාණන් වහන්සේ මාසමඟ අපමන විශ්වාසකින්දලත් මට නොකයාම කජගදයිින් පිටත් වෙෙලාගේ හිල්ලයි අදමයාාව. මගේ අම්ගුණයක් වේ නම් මා පිළිබඳ විශ්වාසයක් සනෙහසක් තිබේ නම් උන්වහන්සේ ළඟට වැඩම කරලා මට සැනසිලි වචනයක් කියන ඇති කියලා එතුමිය මාලිගාාව හිටියේ. එවෙලාවෙදී බුදුරජාණන් වහන්සේ යසෝදරාවුත්තමාාවිය නොමැති බවදැන්නගෙන එතුමේගි සිතිවිල්ලත් දෙනගෙන සංසාරගම නැතුමිය කළ ගුණේ සලකාගෙන. පාරමි ධරමයන් සපුරාගන්නට කළපම නඋපකාරසිහි කරමින්. කාන්තාවක් වනත් සාමාන්‍ය කාන්තාවක් නෝ කාන්තාරත්නයක් බැවින්ද. සසර ඒ කළගුණ සැලකී වශයෙන් බුදුරජාණන් වහන්සේ ශෝකෙන් බරිතව සිටි එතුමියව සොයාගෙන එමාලිගේට සාරිපුත්‍ර මුොග්ගල්ලාන රහතන් වහන්සේලාද සමග සුදෝවන් මහරයතුමාද පෙරටු කරගෙන වැඩම කලාා. වැඩම කළ මොහොතේ මලිගේ ුද්ධාසනය වැඩසිටින මොහොතේ ය සෝදරාවන්ට දරාගත නොහැකි තරමේ වේදනාවක් දුකක් ඇති වුණා. තමන් ඉඳින්නේ කොතනකද කායිදිරිපිටද මේ බුදුරජාණන් වහන්සේ නිකෙලෙස් සුතුමෙක් නේද තමන් කාන්තාවක් නේද කියලවත් එතුම් යට සිහෙව්නේ නෑ අවුරු දුහයක්කිතේ තුරළු කරගෙන පොදිිකරගෙන හිටපු දුක්ක එක පහාරට ගංගාවක් පිටාර ගලනවාගේ හිතිං එක මොහොතක පිටාර ගලමින්. කඳලුවලින් දෑස්තෙමීගියා. එකබිින්දා හඬා වැටුණා බුදුරජාණන් වහන්සේගේ ගොප් මසද අල්ලගෙන සිරිපතුල් පිරිමදිමින් අනේ ස්වාී මෙපමන කල් ම තනිකර දමා කොහේදගේ බොහන්සේ නැති ශෝකයේ මම කොපමන දුක් වෙදද. කොපමන බහන් සිහිකරාද මම කොච්චර ඇඩුවද වැළපුනාාද ස්වාවීනිි කියලා එතු මේ හිතේ දුක නිවෙන තුරුම. සිරිපතුල් පිරිමදිමින් වන්දනා කළ. කිසිම නැවත්තුවේ නෑ. බුදුරජාණන් වහන්සේද නැවැත්තුවේ නැහැ. එතුමිය ගිහි හදවතේ තිබුණු සෝකය එසේ නිමුණේ නැත්නම් හදවත පැලිල මරණයට පත්වෙන තරමි දුකක් තිබුණේනිසා ඒ තරම් මහකරුණාවකින් බුදුරජාණන් වහන්සේ එදා එතුමියගේ ශෝකය දුරු කරන්න උපකාර වනිත් ජීවිතේ බුදු ජීවිතය පුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ කය පිරිමදින්න අවස්ථාවක් වෙන කිසිම කාන්තාවක් නොලැබුවත් සසරපුරා ගුණහිත පිරිමැද ජීවිතෙන් ජීවිතේ බොහෝම සමීපව හිතට ලංවෙලා කයට පමණක් නොවේ හිතර ලංවෙලා සංසාරදි ජීවත් එච්ච නිසා එතුමියයට පමණයි ඒ අවස්ථාව ලැබුණේ නමුත් සිතලකරපු දෙයක් නෙවෙයි දුකදරාගන්න බැරිසා නමුත් එතුමියයට සිහය පැමණුනට පස්සේ ලැච්චාවට පත්තුනානේ බුදුරජාණන් වහන්සේ කම යිෂ්පර්ශ කලාන වෙද කියලා පැත්තකට වෙලා වැඳගෙන වාඩිය වුුණා. එවෙලාවේ සුද්දෝධන පේරජුතුමා කල්පනා කළා බේ මාගේ දියනිය බුදුරජාණන් වහන්සේගේ කයිෂ් පර්ෂි කිරීීම හ වැරැද්දක්. එනිසා යම් දුම්නසක්වෙයිද යම් අපකේරීතියක් වයිද කෙළෙ තුමිය වෙනුවෙන් කරුණු කියනුන ස්වාවේනි මාගේ මිලේලිය. නුබහන්සේ ගිහි කල බිරිද මේ රාහුල පුතුනුවන්ගේ මෑණියන් බොහොම ගුණවත් කෙනෙක් ස්වාමිණ ඔබහන්සේ බිම සටපෙන බව දැනගෙන එතුමිය ආසන අස් අයිංකරලා බිමයි නිදාගත්තේ නොබහන්සේ කසාවත් පරවනවා කියලා දැනගෙන මෙතුමියත් කසාවත් පෙරෙව්වා එකවේලේ වැළඳවා ආබරණ අයිංකලා කෙස්වැටිය කපල දැම්මා නුබහන්ස ගැන සිතුවිල්ලිම්ම මෙිච්්‍ර කල් වර සහයක්ම ස්වාමිල් නුභහාන්ස වේදුවෙන් පුදකල දිවියෙන් පුද කල සිති කටයුතු කළ මහරජතුමනි නුවහන්සේ වැනි රජකනෙක් ආරක්ෂාව සපයද්දිී මම ලෝතුරා බුදුවන මේ ආත්මේදී ඇද අරිත්යට පත්තනම අවසන් ආත්මේදී මනුෂෂ ජීවිතයකදී එසේ මට පක්ෂපාතව මට අවංකවීම පුදමයක් නෙවෙයි අතීතේ තිරි සංජීවිතවලදි පවා එතුමිය මාහැරවෙන කෙනෙක් පැතුවෙන මාාවෙනුවෙන් දිවිකප කලා කියලා නිහලවුණා ආරාධනා ලැබුණා ඒ ජීවිතය ගැන කරුණු කියන්න අන්නේ වෙලා බුදුරජාණන්න්නා ස් දේශනා කලාා අතීතේක්තරාජීවිතයක කඳුරු ජීවිතලවු මොහුතක මෙතුමිය චන්රා කියලාකිදුුරංගනාවක් වෙලාත් බෝස්සානන්නාස් සමග ප්‍රීතියෙෙන්. ලින් ගත කරනවා දෙනක් මිනිස්වාසයට සමීප තැනකට හිමාලවනයෙන් ඇවිල්ල දියරැල්ලක්ලාග එතුමිය නරතනය නටනවෙලාවක බෝස්ථානන් වහන්සේ බටනලාවක් පැඹිමින් බොහොම සැනසිල්ලේ මේ කින්දුුරු යොවල ගත කරනවා. දඩයම සඳා අපිටත්වෙච්ච බරණැස්වයතුමා මේ කින්දුුරංගනාව දැකලා මෙතුූමී අයිති කරගන්න හිතලා විෂපයෝදුන්. ඊතලයක් මේ බෝස්ථානන් වහන්සට විද්ධ. බෝස්ථානන් වහන්සේ සිහිසුම් ඇද වැටනාා ඒත් කින්දුරංගනාවක දුටුවෙන එතුමිය තමන්ගේ කටයුතු විනෝදරීමේදී සිටිය. ටිකවෙලාවකින් හඩක් නොනගෙන නිසා එතුමිය බලන්නකොට එපියාදර ස්වාමිය එතන ඇදගෙන වැටල තිබුණා. ඊතලයකින් විදල තමන්ගේ ආදරනය ස්වාමියාව ජීවිතක්ෂයට පත් කරන්න කවුරුහරි හතුරෙක් ඇැල්ල කල තුමට තේරුුණ. තේරල ඇතුමිය ඉක්මනට පරවතයයක්කරට දුවලගිල් හැංගිලා බලාගෙන සිටියයි වෙලාවේ බරණ ස්ශ්‍රයතුමඇවිල්ල කියනවා මමතමයිමයට විද්ධේ. එනිසා නුබට මේ කැලෑවේ සතුන් සමඟදල වැඩක් නෑ. මම නුඹව මගේ රාජධානී අග්‍ර මහේසිකාව කරලා සියලු සැපෙන්යුතු කරන්නම් එනිසා. මාත් සමඟරන්නේය කෙළලා අතා කළ. යක්ක්ෂයෙක්ක වගේ රාක්ෂයක්ක වගේ ඇවිල්ල අපේ ජීවිතේ සතුට පැහැරගත් මගේ ප්‍රියාදර ස්වාමයාාට අනතුරු කළේ උඹනං. නොවවැනි කෙනෙක්ට මම් මැරුනත් මං මගේ ජීවිතේ කැමතිවෙරන්නේ. මන සැපයදුන්නත් මගේ ස්වාමයාා නැතුව මට කිසිම සැපයක් සැපයක් වෙන්නේෙ නෑ. ඒ නිසා මෙවැනි අපරාධ කළ නුඹට සාපවෙනවයි කියලා. එතුමේ විලාපතියමින් අඩන්නට වුණ එනිසා බරණැස්රයතුමත් පිටත්වෙලාගිය අවසරයක් කැමැත්තක් සාමාන්‍ය වෙන කෙනෙක්ගින් වගේ මැවැනි බෝසත් උත්තමාාවියකගෙන් ලබන්න පුළුවන්කමක් නෑ ඒ බව පැහැදිලි වුුණා එවෙලාව අයමත් කන්නින් ප්‍රහා ටැවිල්ල බෝස්ථාණන් වහන්සේ සුරතින් පිරිමදිමින් එතුමේ සත්‍යක්‍රියා කළ එතුමේගි ජීවිත කාලේ පුරාත් සසරෙදිිට රැකි පතිවෘතා දරමේ බලය තුළින් දෙවියන් ඨයාචනා කළ යාඥා කලා දෙවියන් මේලෝ හින්නවනං නිවරදවූ අයින්සකූ මගේ ස්वाයි පුරුෂයාව ජීවත් කරවන්නේ කියලා එනිසා සක්දේ රයිතුමාගේ උපකාරයෙන් මහබෝස්ථානන් වහන්සේ ජීවිතේ ලැබවා ජීවිතය ලබල සැනසිල්ලි ගතවුණි එතුමේගේ විශ්වාසවන්ත බවවංක බව නිසා. මොතරම් සැපලබුනත් එතුමිය ඒ සැපය කෙරෙහිනෙවෙයි දුක්කට පත්වනා උස්සාවාමියයා දුකෙහිදී අත්හැර දමායන ගතිය ඇති ලෝකයක් තුළ එතුමිය සංසාරගමන තිරිසන් ලෝකයේ ජීවත් වෙලත් කින්දුුරියක් වෙලා එඳගෙනත් දුකෙහිදී ස්වාමියත්තැල්ලගේ නැහැ. සැපෙහේද දුකෙහිදී දෙකෙහිදිම සමසේ සමසිත්ව උපකාරවන්තියක් වුණේ ඒ විදිටයි කියලා මෙ මාත්‍රෘකා කරගත්. ගාතාරත්නෙන් ඇතුමියගේ ගුණ අපමන වශශයෙන් දේශනා කළ. උපකාරාජයානාාහි සමානා්ච සුකේ දුකේ. සැපහිද දුකෙහිල් දෙකෙහිෙම සමානව යම් කාන්තාවක් උපකාර කළෙහිද උපකාරවන්තියක් වනේද අත්ත කායිජයානාාරී සුන්දරී චානු කම්පිකා. අරතේ දකින්නට කැමති, යහපත කැමති, ස්වාමයාාගේ දියුණුව කැමති වන සුන්දර වූ නිතර වරදට අනුකම්පා කරන්නා වූ ඒවං ධම්මේ සುಚಿනානං සදා සද್ධම් චාරිනම්, පිරිසිද್දූ දරමියන්ගේ සීලාදී ගුණ දරමයන්ගේ හැමදා හැසිරමින් ජීවත්තුನು ඇතුමිය දරමිය ඇැසුරන බැවින් මෙලොව පරලොව දෙකේ සැපලබනවා අස්මිං ෝකේ ಪරම්මිචච. ම්චාරි සුක සේති එපමනක් නෙවෙයි නිවනින් සැනසිල්ලත් උදාවනේ ඒ උපකාරවන්තියක්ව අනුකම්පාකරන්යක්ව ජීවිතයට පිහිටවෙමින් සැමකල්ලි දරමී හැසිරුණු පිින්වත් ජීවිතය නිසා. ඒ මොහොතේදී සසරගමනදිද මම මේ උතුම් බුදුරජාණන් වහන්සේනේ මොනතරම් කැපකිරීම් උපකාර කලාද කියලා එතුමිය හිතේ මහපුදුම සතුටක් සැනසිල්ලක් තමන් ගැන තමන්ට ඇතිවුුණ ඒ වෙලා වෙදි බුදුරජාණන් වහන්ස ගැන අපමන ගෞරවයක් ස්වද්ධාවක් ලබාගෙන ශාසනය ගැන පැහදිල ඇතුම ඒ මොහොතෙද පැවිදිවෙන්න පවාහිතුවා නමුත් ඒ මොහොත නොවයි බුදුරජාණන් වහන්සේ පසුකලක මහාප්‍රජාපති ගෝතමී සුළුමෑණියන් වහන්සේට වේනිසස්න අනුදැන වදාල මොහොතේදී එතුමිය ඇතුළු භික්්වුණින් වහන්සේලා අරිහත්තයට පත්වෙලා භිශ්ෂුණී සාාසනය බබලවන්න කාලෙදි යසෝදරාව ස්වාමිපුරුෂයා නැතිදුකින් නැති පාළුවෙන් පුතනුවන් වහන්සේ නොදකිමින් නන්ද කුමාරයන්දල් නොදකමින් ඥාතිපිරිසකින් වෙංවෙලා මහා ප්‍රචාපති ගෝතමියද නැතිරජවාසලි සුද්ධෝදන රජතුමාද පිරිවන් පාවදාල. මාලිගේක හුදකලාව ඒසිලු සම්පත් ලැබනත් ඒ කිසිම සම්පතක් නිවනතරම් නුවටිනා නිසා සැනසිල්ල සොයාගෙන බොහෝ දහස්ගණනක් බිසෝරු සමග ලෝතුරා බුදුරජාණන් වන්සේ අනුව සසරගමනේ පැමිණි ලෙස්ස අවසංජීවිතේද ඒ අනුවයමින් පැවිදිවෙන්න තීරණය කළා සුදුසුකල් බවදැනගෙන දහසක් කාන්තාවන් සමග බිසෝරුන් සමඟ පින් ඇති පිරිස සමග යසෝදර උත්තමාාවියද බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඒ අනුව ගමන් කරමින් ගිහිගේ අත් හැරිය. පාගමනින් සැවැත් නුවරටම අබිනික් මන් කලා. එහිදී යසෝදරා උත්තමාාවයට බුදුරජාණන් වහන්සේ වදනා කිරීමට අවස්ථාවලබුණ මහා ප්‍රචාපති උත්තමාවියද සමඟගිහින් බුදුරජාණන් වහන්සේ ඒවෙලාවිදි එතුමිය උබය සංඝයා වහන්සේ ඉදිරියේ බික්කු බික්කුණී කියන උබේ සංඝයා ඉදිරියේදී උපසම්පදාව ලබාදමින් දහසක් පිරිසට උපසම්පදාව ලබාදමින් බිශ්වුනී ශාසනයක ප්‍රාර්ථනා පරිදි දුරල්ලබ පැවිදි බව ලබා දුන්න. අවසන් ජීවිතයේ අවසන් මොහොත සසර ගමනක නිමාවට මගහසරොයාගෙනයි ඔය ගමන පැමිණිය. බුදුරජාණන් වහන්සවාද කළ රාහුලමාතාාවනි බුද්ධෝපාදේ දුල්ලබයි මනුෂ්‍යජීවිතේ දුල්್ලබයි සද්ධරමය දුල්್ලබයි සන සම්පත දුල්ලබයි දැන් බුදසාසනය ලැබිලතියෙනවා මනු්‍යජීවිත ලබිලතියනො දුල්ලබ පැවිද්ධ ලැබිලතියෙනවා එනිසා රාහුලමාතාවනි සසර දුකින් එතර වෙන්න ප්‍රමාදවෙන්න පා වීර කරන්න කෙල් අවවාද ලැබුණා බුදුරජාණන් වහන්සේගේ අභිෂේකයක් ලැබුණාවගේ තුන්මයට මහාසැනසිල්ල ඒ අවවාද ඇතුව විදසුන් වැඩුව කෙටි කලකින්ම බුදුරජාණන් වහන්සේ ලැබූ සමානනිවන්ර අවබෝධ කරගත්තා. අසමාන වූ සංසාහර ගමන්නකද සමානවෝ නිවන් රසයක් ඒ උත්තම ජීවිත දෙක තුළම. සමාන වූ ශ්‍රීයක් ලැබවා සමාන උපතක් ලැබු එක දවසම එපදුනාා එකටම සසරගමනෙද පැමණුණා සමාන වු සැප සම්පත් ගිහිකාල් ලැබවා සමානෝ පැවිදි බවක් ලැබුවා සමානෝ නිවන්රසියක් ලැබුවා නිවනිින් සැනසුනා එතුමගේ යසෝරාවේ මේ දමදි උතලේපුරා පැතුරුණා බෝස්ථානාහසේ සමඟ මහාපාරමී සපුරාගෙන සාරා සංකල්ප ලක්ෂයක් තිස්සේ නිවනට නියතව පැබිණි නිසා. එතුමේ රැස්කලපින් අප මනයි. එසයි මහාපිං බලයෙන් බොහෝ ජනතාව. එතුමිය කෙරේ සත්කාර සම්මාන කිරීම නිසා විවේකයක් නැති බවට පත්තුනේ. නිතර නිතර පිරිස පැමිණ තුමියයට පූජා සත්කාර කිරීම නිසා එතුමිය විශාලා මහනුවරට ගෙන් මහාප්‍රචාප්‍රති ගෝතමියයත්තමාවිය. බික්්වුුණන් වහන්සේ සමග කලක්ගත කළා ඒනුවරද හද්දාස් හස්සය ඇත්තහත රජවරු සහ බිසෝවරුද පැමිණිල්ලා අපමන සත්කාර කරන්න ටේදනා. සාගරයට පස්සමාගම ගලනවාගේ තුමිය කෙරෙහි යසෝරාවය අපමන පැතිරුණා. අරිහත්වයට පත්වනාත් එතුමිය ප්‍රතක්්ජන ශ්‍රාවිකාක් වගේම නිහතමානි. කිිසිම දවසක ප්‍රාන්තිහාර දක්වලා ලෝකට තමන් වහන්සගේ බලයක් පෙන්ුවෙන. බුදුරජාණන් වහන්සේ කෙරේ ගෞරවයෙන්ම උතුම් සීලාදීගුණයෙන් පරිපූරණ වෙලා ජීවිත අවබෝධ කරගෙන කෙලෙසුන් නැතිහිතෙන් අපපමන සැනසිල්ලකින් ගත කළේ. අවසානෙට ඒන්නුවරනුත් නික්මිලා රජගානුවර බදුරජාණන් වහන්සේ වැඩඉන්න කාලි රජගානුවර එක්තරා පරිවතයක් කසල පරවත ප්‍රාන්ථයකයි මේ උත්තමාාවිය සහ භික්‍ෂණින් වහන්සල ජීවත්තුනේ ඒ වෙනොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ වයස අවුරුදු හැත්තාටක් මෙතුමියගේ වයසත් අවරුදු හැත්තාටක් දිනක් බුදුරජාණන් වහන්සේගේ ධර්මශ්්‍රවනය කරලා විහාරියට වැඩම කරලා එහි සමාපාතිසුවයෙන් වැහිත්න මහෝොතක තුමිය කල්පනා කළා රාහුල රහතන් වහන්සේ නන්ද රහතන් වහන්සේද පිරිනිිවන් පෑවා. කොන්්ඩ්්‍ය මහරහතන් වහන්සේද පිරිනිිවන් පෑවා සුද්ධෝධන රජතුමාද මහාප්‍රජාපති යුත්த்தමාාවියද පිරිණුවන් පෑවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ පරනිර්වාණේද සමීපයි. මගේ පරනිර්වාණයද සිදුවිය යුත්තුයි. එකම දවසී පදනු නිසා එකම ශ්‍රී සම්පත් ලැබූ නිසා සමාන වූ සැප ලැබූ නිසා සමානව කුසල් කල නිසා අපගේ පරනිර්வாණයது එකටම සිදුවී යුතුවෙරි. නමුත් එකමොහොතකද ඇතිවන පරනිර්වාණයන් දෙකක් ලෝකෙට දරන්න බැහැ. මිහිකතට පවා දරන්න බැරි ගුණක් තියෙන උත්තමජීවිත නිසා ලෝකට දරාගන්න බැරි ශෝකයක් ඇතිවෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ නැතිවීමක් පරනිර්වානයක් මාවැනිකෙනෙක් දැකීම සුදුසුනේ. මාවැෙන් උපකාරවන්තිනියකගේ පරනිරවානය බුදුරජාණන් වහන්ස දැකීම සුදුසුයි. කල්ප වක්ෂයේ නැතුව කල්ප ලතාවගේ පැවතිී මෙච්චර සෝභමානනෑ කල්ප ලතාව නැතිවුනත් කල්ප රුක්ෂයේ පැවැත්ම සෝභමානයි. එමනිසා අතීත බුද්ධ පතිවෘතිිකාවන් මෙන් මමද බුදුරජාණන් වහන්සේට පෙර ශාන්තිපුරයට වැඩම කරන්න ඕනේ. පරනිර්වාණයට පත්වෙන්න්න ඕ නෑන් කැල එතුමියයට සිතක් ඇැතිවුණා ඒ සිතත් සමග මහාපොල්ලො ගුගරා පැන නැංග ඒ හිතත් සමග තුමිය කල්පනා කලාා එනිසා අදරාත්‍රියදම මම් පිරින්වන් පානවය කියන අදහස. භිශ්ෂුණින් වහන්සේලා රැස්සලා එමසවා ආර්යාවෙනි මේ කුමන අරුමයක්ද බයවෙන්ට කරුණක් නැහැ මා සිතුත සිතිවිල්ලක් නිසායි. අද රාත්‍රිය පිරිෙනුවන් පාන්න මන්තීරණය කලාා. එනිසා බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලබා ගන්නට ඕනෑ කියලා ඒ භික්‍ෂුණේ පිරිස් සමග පාත්‍රසිවුරු දරව බුදුරජාණන් වහන්සේ වෙත වැඩම කලා. වැඩම කළ බුදුරජාණන් වහන්සේ අනුව සඳ පිරිවරායන තරරයනක් සේද මේ භික්්ෂුණින් වහන්සේලා පිරිවරාගෙන වනා කරලා පසඟ පෙහිටුවාගෙන් ඇඳලිබැඳ ස්වාමීණී භාග්‍යතුන් වහන්ස අටාසං කල්ප ලක්ෂයකින් සෝලසාසන් කල්පලක්ෂයකින් සිදුකරගතයුතු බුද්ධරාච්චය සාරා සංක කල්ප ලක්ෂයකදී සාදා ගැනීමට උපකාරවන්තියක්ව ස්වාමීණි බුදුරජාණන් වහන්ස මමපකාර වුණ மாවැනි පෙම්බර බිරිඳක්ද ආහල පපුතනුවන් නි පොතනු කෙනෙකුද මහා රජ සැපතක්ද. අතහැර ලෝතුරා බුද්ධරාජ්‍ය ශ්‍රී ලැබු අසිරිමත් ශාන්තිදායකාණන් වහන්ස නුබවහන්සේ ගුණාපමණයි නුබහන්සගේ සැනසිලි අමාවි ස සැනසිලි දියනියන් වශයෙන් අපි සැනසුනෙත් උ වවහන්සේ උපකාරයෙන්මයි සාබුදුපියාණන් වහන්ස වහන්සේ ලැබූ නිවන්සරි අපද ලැබවා ඒ අමාමහනිවනේ සැනසිල්ල සංසාරගමනේදීද පාරමි දම් සපුරා අද දොබහන්ස් සමගෙකට විිඳිනවා ඒ නිසා ස්වාමීණි අද භාග්‍යවතුන් වහන්සේ සසරින්හ තෙරවුණා අපද සසරංය තෙරවුණා. අද රාත්‍රියදි මට ඒ ශාන්තිපුරයට වැඩම කල්ලා අවසාන වශයෙන් මේ සංසාරයෙන් සම්මුගන්න දිනයයි. එ නිසා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ට අවසර ලැබේවා කිය අවසරඉල්ලුවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඇසෝදරාවනි නොබවැනි කාන්තාවක් මේලෝකයේ මේ බුද්ධ ශාසනය තවත් නැහැ නොබවැනි උතුන් ගුණ දරණයක්ද නැහැ. ස්භ මේලෝකේ අරිහත්තයට පත්වෙලා මහා බලදරුවත් අභිඥ්ඥා බලදැරුවත් පූර්ුවය නිවාසඥානය අග්‍රවුණත් ඔබ තුමියගේ බලයක් ලෝකයට පෙන්වෙනහැ. ඒ නිසා අවසාන වශයෙන් ලෝකේඩ ප්‍රාතිහාරි දක්වල දම් දෙසන්න කියලා අවසර ලැබුණ එතුමිය අහසට පැනනගිමින් බුදුරජාණන් වහන්සිෙන් ලැබූ සැපතක් ලෙස අසිටිමත් ප්‍රාතිහාරි දක්වුවමින් සංසාරගමනිදි පාරමි සම්පූර්ණ කරන ආකාරය දේශනා කළ එතුමිය සංසාරගමනිදි බෝජීවිතවල උපකාරවන්තියක් වුණා සමාන සීලයක් සමානත්‍යයාගයක් සමාන ප්‍රඥාවක් දරමින් සංසාරගම නෙදී එකටම සැරිසැරුවා. එකම මොහොතක දිවත් මාබෝස්ථානන් වහන්සේට විරුද්ධව අධරමවාදී වුණේනෑ. මහාබෝස්ථානන් වහන්සේ තුමිය විසින් බිහි කළ අස්සංගි ගණන් දරුවන් දන්දුන්න. එක කිසි මොහොතක දොන්නස් වුනේනේ. දරුවන් දුවල හැන්ගෙන්න යනකොට කිරිපවන්නේ කියෙලා දරුවන් එක ගෙනැවිල්ල බෝස්තාාණන් වහන් සිට දීලා දන්දන්න සලස්වනවා. තව නැවතනෙවත දරුවන් බිහිකර දෙමින් දන්දිින් උපකාර කරනවා. ඒත් දොම්නස් වනේනෑ බෝස්ථාණන් වහන්සේ දන්දීම සඳහා තමන් ගයාබරන ගලවල පවා දන්ඳුන්න ොම්න්නස්වූන් යංකෙ ජීවිතවල. එතුමිය විසින් මහ බෝස්ාණන් වහන්සේ නුයි මහ වනනාන්තරල අදදි. සතුන්ට ගොදුරූනවස්ථා බෝස්ථානන් වහන්සකි ජීවිතේ ගොඩගත් අවස්ථා සංඛ ගණන් ජීවිත තියෙනවා. බෝස්තාාණන් වහන්සේ යම් කිසි වරදකට හුවෙලා දුගට පත්තුනිලාවෙ ඒ උත්තමයන් වහන්සේ බේරගන්න තමන් දාසියක්ව චවස්ථා සංඛ ගණන්තියෙනවා. කැපූ අවස්සාාසාහි ගණන්තියෙනවා යම්කිසි වරදක්කුුණත් පලිගන්න ැතුව දේශකරන්න නැතු අනුකම්පාවෙන් කරුණු කියලා. බෝස්ාණන් වහන්සේට අනුකම්පාකර පවස්ථා අසංගි ගණන් තියෙනවා ඒ අසංගණන් සංසාරගමනෙද එතුමිය විසින් නැවතත් බුදුරජාණන් වහන්සට වන්දනා කරලා බිමට බැහැල වැඩම කරලා අවසාන වශ්‍යයෙන් කියන ස්වාමී සසර සැරිසරණගමනෙදි බොහෝ උපකාඩ වනාාවගේ ස්මිනි කාන්තාසිත කියන්නේ සුළු මොහොතකි වෙනස්සෙන හිතක් ඒ නිසා සසරයම් දෝසියක් තියෙන්න්න පුළුවන් එවැනි දොසියක් තිබුණත් ස්වාමිනි සමාවෙන්න්නේය කුසජාන්තකේ දිනු බවහන්සේ කෙරෙහි අදබවක් පෙන්නුවේ එනු බහන්සේ අකුසල් කරමි පාකයකින් විරූපවීමනිසාය නමුත් ඒනිසාදු බහන්සේ පාරමි දරම දියුණු කරගත්තා මම දුභහන්සිට පක්ෂපාත අංකව සෙනහසිංහතුව හිටිය ඒ ජීවිතෙත් මගේ වරදක් දකින්නේ. තවන් ජීවිතයක ස්වාමීනිි බහන්සේ තපසර නික්මනෙල්ලාවේ. මගේ දරුව ඉප දෙනකංඉින්නේ දරුව යිපදුනාට පස්සේ දරුවවා ඇවිදිනකං ඉන්නේ කියලා බහන්සට මං බාධාකරතෙනක් පේනවා. ස්වාවීනි ඒ දරුවා ඇවිදින මොහොතේදී උබහන්සේ තපසර නික්මෙන වෙලාවේ. මම ඔබහන්සේට යම් කිසි විදියට මේ විදියට කල්පනා කළා පුරුෂයන්ටත් ඉස්තට්‍රීන්ටා සසරගමනි සැරිසරණ වෙලාවේ නිවන නම් සාධාරණයි පුරුෂයන්ට පමණක් නෙවෙී නිවන්න. අපටත් නිවන්දකින්න ඕනේ. ඒ නිසා මමද නිවන්දකිින් ඕනෑ කියන පිරිසිදු ප්‍රාර්ථනාවෙන් වතුර ටිකක් රැගෙනෙන්නේ යනකං දරුව බලාගන්නේ කෙලා අද අප දෙදනා වහන්සේගේ පුතුනුවන් වු රාහුල පුතනුවන් එදා වවහන් සිරදීල මම කැලේට ගිහිල්ල එදා තපස්රැක්ක වහන්සේ දුක් විඳමින් ශෝකේෙන් එදා ඒ පුතනුවන් සාදාගත් ඒ නැහි. අද රාහුලපුතුනුවන් වෙලා ගෙව්වා. වෙෙස් සන්තර ජාතකේ ජූචක පමුණට තමන් වහන්සේ දරුවන් දන්දින වෙලාවේද පාරමී සම්පූරණ කරන්න එදා ඉදිරිපත්තුූ ඒ චාලිය කුමාරයා ඒ න අයි ගෙව්වයි කලහිතනවා ස්වාවීනිි. එතනත් මම වරදක් දකින්නේෑ. සමහරාත්මවල බහන්ස තවසර නික්මෙන වෙලාවේයට බාධාහක අවස්ථාද තිබුණ. ඒවැනි ජීවිතත් බොහෝතියෙනවා ඒ සසරගතියේ දෝෂ එවගේ උබහන්සේ සපසර නික්මුණු වෙලාවේ මම දුකදරාගෙන තනිවම දරුවන් ඇති දැඩි කල්ල මත් අපසර නික්මුණු වසංගග නංජීවිත පේනවා. ස්වාමීණි මේවිදියට සිහිකල්ල සිහිකල්ල අනිමාවක් නෑ දකින්න බෑ අපමන තියෙනවා මගේ නුවනටද වැටහෙෙන පරිදි. ස්වාමීණනි භාග්‍යතුන් වහන්සගෙන ුවනට තවත් ප්‍රකටෝ වැටහේනවා ඇති. එනිසා. ස්මීනිි සමාවගැනීමක් සමාකරගැනීමක් අවශ්‍යනො වූනත් වාග්‍යතුන් වහන්සේගෙන් අවසන් මොහොතේ සමුගන්න මොහොතේදීද මේ වෙන් වෙන මොහොතේදීද සමාවීමක් අවශ්‍යයි ඒනිසා ස්වාමීනි සසරගමනිදිහෝ යම් වරදක්සිදූනාා නම් සුල්ුවෙන් නමුත් ඒසිියලු වරදර සමාවලබේවා කෙලතුම සමාවිල්ලුව බුදුරජාණන් වහන්සේ යසගදරාවනි අරිහත්තේයට පත්ව නිෙස්සු නුබ වැන්ියකට අරිහත්තයට පත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක්වනමාව නිකෙලෙස් සතුමෙකුගෙන් අමුතු සමාව අවශ්‍යනහුනත් අවසන් මොහොත නිසා චාරිත්‍රයක් වශයෙන් සමා කරනවා සමා කරනවා කියල තුන්වරක් සමා කලා යසෝදරවෞත්තමාාවිය පි බඳ බොහෝ දෙනයිදා පැහැදනා බොහෝ කාන්තාවන් එතුමිය වැනි ජීවිතයක් ලබන්න ප්‍රාර්ථනා කලා එතුමිය ඒ වෙලා විදිී තමන් වහන්සේ සංසාර ගමනිෙදී සස්සර ගමන්න ගෙවාගෙන පැමිණි ආකාරිය රැස්ස සිටි පිරිසර දේශනා කරලා අවසං වශයෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරමින් අවසරෙල්ලවා ස්වාමීනි, සාන්තිිපුරේයට ණික්මෙන්ට අවසරයි තුමරක්. වදනා කලා පසங்கு පෙහිටුවා තුංumvaරක් අවසන් වශයෙන් භාගග්‍යවත් බුදුරජාණන් වහන්සේ වටා පැදකුණු කළා සසරගමනේ ළංව සැරිසැරු එක්කො සැරිසරු සෙවනක් කැනිව සැරිසරමින් උපකාරවන්තියක් උයතුමිය එදා එස් සියලු උපකාරයන්ට ප්‍රති උපකාර ලාබමින් අමානිවනින් සැනසමින් අවසානමොහොතෙදී ඒ භාගග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් සමුගෙන ඈතිං ඈතට ගියා. වැඩම කලාා බුදුරජාණන් වහා සිදිහා බලාගෙන් පිටු පසටම සක්මං කරමින් වන්දනා කරමින් ඒ අසිරිමත් බුදුරුව නොපෙනී යනමානේ දක්වා දොහොත් මුදනේ තබාගෙන පිටු පසිං පිටු පසට ගොස් අවසානයේ පසග පිහිටු අවන්දනා කරලා භික්ෂුණයාරාමයට වැඩම කලාා ශ්‍රාවකයන් වහන් සේලද මහත්ම ගුණදැරු භික්‍ෂුණී සාසනයේ ඉරහඳ වගේ බැබලන රේ නිවාසඥානයෙන් සාහරා සංකල්ප ලක්ෂයක්ත්තරම් දුරදකිනනුවනක් ඇති උත්තම වූ ජීවිත ගමනක් ඇති ඒඋතුම් රහත් මෙහෙණින් වහන්සේ යසෝදරා උත්තමාාවයට ගරුකිරරි වශයෙන් විහාරේ දොරටුවදක්වා ශ්‍රාවක භික්‍ෂුන් වහන්සේලාද පස්සුගමන් කළා එදාරාන්ත්‍රයේදි යසෝදරා උත්තමාිය පරිනිර්වානයට පත්වනාා මහත් සත්කාරයෙන් එතුමිය ආදාහනය කලා ගෞරව කලාා ලෝකේ අදත් මතුවටත් සදාකාලික ලෙස පැතුරන ගුණරාවේ යුතු ජීවිතයක් එතුමිය බිරිඳක් වශයෙන් සසරගමනෙදි කිසිම කලෙකත් ස්වාමියාට වදකභාරයාාවක් කුණේනෑ. චෝරභාරිියාවක් ස්වාමි භාරියාාවක් ුණේනෑ දුක්දන්නයක් ුුණේ නෑ සැපදෙන්න්නක් වුණා. කිසිම කලෙක වංක වුුණේන අවංකව වුණා ඒ උත්තමයන් වහන් සිහැර වෙන කෙනෙක් ප්‍රාර්ථනා කලේ නෑ මහබෝස්ථානන් වොහ සිදසීමයි ඒ නිසා කාන්තාලෝකයට අදත් මතුවටත් හැමදාටමත් ජීවිතවලට එකතු කරගතු ගුණසුව දපමනයි එතුමිය වැනි අවංක හිතක් සිල්වත් ජීවිතයක් ගත කරන වනං සුගතියට යන්න ඒ පි නැති බිරිදක් වශයෙන් ස්වාමියයට මමක් වගේ අනුකම්පා කරනවනංක සියලු කටයුතුස්වා බලා දරුවෙකු අනුකම්පාහ කරන අම්මා කෙනෙක්ු වගේ ස්වාමය සුරු කරනවනං යහෙලියක් වගේ සැපදුක දෙකෙයි සමව ස්වාමයාට සලකමින් ගරුකරමින් ජීවත්වෙනවනං සහෝදරියයක් වගේ ලච්ඡා බය ඇතුව බොමගෞරවයෙන් සිල්වත් තවංක වෙනවනං දාාසියක් වගේ මොනතරං වදබන්ධනනින්දා ලැබනත් දේශයක් ඇතිකරගන්න ඇතුව ඉවසමින් ස්වාමිියට උපකාර කරනවනං අ්‍යෙවැනි භාර්යාාවරුන් සුගතීප දෙන්නේ. යම්කිසි බිරිඳක් ස්වාමයාට වදකභාරියාවක්කුනොත්. නිතර වද දෙන කෙනෙක්ුනොත් ස්වාමය රවටන කෙනෙක්ුනොත් ස්වාමියට දුක්දන කෙනෙක්ුනොත් ස්වාමිය යික්මෝ යන කෙනෙක්කු නොත්. එවැනි පිරිසට ඒනිසාම නිරේටයන්න සිද්ධ වෙනවා. වනිසාපිංහතුනි සසරගමනය උත්තමාවිය ස්වාමිභාරයාාවක්කෝ වදකභාරියාවක්කෝ. භාරියාවක් වුණේන කිසි කලෙකවත්. මතු භාරියාවක්වෙල අම්ම කෙනෙක් සේද සහෝදරීිය එක් සේද යහෙළියක්ක්ෂේද දාස්යක්ෂේ දුොපකාර වුණා දේවතාවෙකු දේවතාවකු සමඟවාසය කරන්නාසේ නි හැමජීවිතේකම සැනසිල්ලේ දරමානුකූල වුුණා පාරමී ගමන සම්පූරණ කරගත් අවසානයේදී මේ ජීවිතේදී සසරගමනින් සදහට මතමිදිලා අමා මහනිවන්සුව ශාක්ෂාත් කරගත්තා. කාන්තාවන්ගේ ලෝකේට පමණක් මෙවෙයි අප හැමදිනාගේම ලෝකේට මුළු මහත් දෙවියන් සහිත ලෝකේටම මුදුල්මල් කඩක්වැනි බුදුරජාණන් වහන්සේට උපකාරවන්තියක්ව පතිවෘතිිකාවක් වූ යසෝදරා උත්තමාගේ ගුණජීවිතේ ඒ උතුම් ගුණ අපේ ජීවිත තුළද පිහිටවා. එයුතුම් ගුණ ජීවිතයන්ගේ ආලෝකේෙන් සැනසිල්ලෙෙන්. එතුමිය අමානිමනට ගමන් කරගස්සේ හැම දෙනාට බෝසත් ගුණ දරමින් යහපත්තුූ ගුණ දරමින් සංසාරගමනින් එතෙරවෙන්න මහතු දක්වා අවංකවත් පිරිසිදූ ಸಿල්වත්್තුು ජීවිත ගතකරගන් ලැබේවා කියලා අධිෂ්ඨාන කරගන්ඩෝනෙ එ අපමනගුණදැරු සංසාරගමනක ලෝතුරා බුද්ධ සාසනයක පසු පස තැමිණී. උපකාරවන්තියක් වු යසෝදර උත්್තමාවින් නොහන්සේට අපගේ නමස්කාරි වේවා ඒ උතුම් මග කියයාදුන් ලෝතුරා බුදුරජාණන්න් වහන්සේගේ අප්‍රමානගුණේයටද අපගේ නමස්කාරය වේවා මෙසේ රැස්කරගත් අනන්තපුಣෙ බලේෙන් සෑම සිරු දෙනාටම උතුම් නිවන්සුවයම සැලසේවා කලපರාර්ථනා කරන ආකා සට්ටාච බුම්මට්ట දේවානාග මහිද්දිිකා ంෝதிवा చంరకతు ససනం కసటచ බుමత දවානාග මहिදధిక pഞంత අmෝதிवा చింరకతు දశන కసటచ බుමట දවානග මहिද్క పഞంత అෝதிवा ගන්තුතු සදා අද ධර්මානු ශාසනපඇත්තුූ දේශකයනන් වහන්සේ හම්බන්තට උඩ මලල වේරගල ආර්‍ය සේනාසනවාසී පූජපාද. රිදියගම ඉම්දාලෝක ස්වාමින් වහන්සේ.